ආයිබෝන් හරිද හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ බොහෝ වාද විවාද පැවති විසිවර ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් ජයග්‍රහණය කරන්නට රජය සමත් වුණා ඒ වගේම අද පස්වර වන විට තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා 14 වන කොවිඩ් 19 මරණයත් අපේ රටෙන් වාර්තා වුණා මේ පිළිබඳ සියලු සවිස්තරාත්මක තොරතුරු අප සතුයි රැඳෙන්න රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම උදේෂ්වානිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල විස්ස තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මතයි පක්ෂව 156යි විපක්ෂව 65යි පක්ෂව 156යි විරුද්ධව 65යි දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා සමගි ජනබලවේගයේ ඩයනා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක් 20ට පක්ෂව ඡන්දය දෙයි. 20 විවේචනය කළ විජේදාසත් පක්ෂ වෙයි. හිටපු ජනපති මෛත්‍රී ඇතුළු 10 දෙනෙක් ඡන්දය ලබා දෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නැහැ. වයස අවුරුදු 50යි. කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක්. කොවිඩ් වෛරසය වැළඳී මිය ගිය 14 වන කාන්තාව IDH රෝහලෙන්. කොළඹ පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධායන ඇඳිරි නීතිය. පැලියගුඩින් මාළුගත්තනම් PHI දැනුවත් කරන්න යුද හමුදාපතිගෙන් ඉල්ලීමක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2500 සීමාවත් ඉක්මවායයි මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාවත් 6000 සීමාව ඉක්මවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් වසංගත රෝග නිවාරණ ඒකකයට චෝදනාවක් සහරන් හෂිම්ගේ බිරිඳ පාස්කු කොමිසමට ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත තුනෙන් දෙකකින් වූ බහුතර බලයකින් විසවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. විසවන සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 65ක් පමණයි. මෙහිදී සමගි ජනබලවේගයේ නියෝජනය කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඇතුළු එම බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විසවන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළා. එම මන්ත්‍රීවරුන් වන්නේ ඉෂාක් රහුමාන් එම් රහීම් අහමඩ් නසීර් මොහමඩ් හාරිස් ෆයිසල් කාසිම් අරවින්ද් කුමාර් සහ එම් එස් තෞෆික් යන මන්ත්‍රීවරුන් පිරිසයි එමෙන්ම විසවන සංශෝධනයේට එරෙහිව ප්‍රබල හඬක් නැගූ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද පක්ෂව ඡන්දය භාවිතා කරනු ලැබුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 11 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ හරි දැන් ඡන්දය දෙන්න පුළුවන් හකීම් මන්ත්‍රීතුමා ඉඳගත්තා නම් හොඳයි හකීම් මන්ත්‍රීතුමා ඉඳගන්න නතර කරන්න නොහැකි වුණු මන්ත්‍රීවරුන්ගේ නම් සමග ඉදිරිපත් වෙන්න මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කොහොමද වෝට් කරන්නේ විරුද්ධවද පක්ෂවද විපක්ෂ නෝ අලි සබ්රි ෂයි යස් ගියලමතුමා පක්ෂයි සර් පක්ෂයි ඉෂාද් බදුර්දීන් මන්ත්‍රීතුමා බදුර්දීන් මන්ත්‍රීතුමා ඉල්ලයි ඉඳගන්න නෑ පොයින්ට් ඔෆ් ඕඩර්ස් නෑ මේ ඡන්දේ විසන අවස්ථාව ඔබතුමා ඒක දන්නේ නැද්ද ඔබතුමා ඒක දන්නේ නැද්ද ඡන්දේ විමසන අවස්ථාව ඉඳගන්න ඡන්ද මේ වෙලාවේ ඔක නගන්න බෑ ඔය ප්‍රශ්න දැන් කතා කරන වෙලාව නෙමෙයි ඒක අවසානයි දැන් දවස් දෙකක් තිස්සේ කතා කළානේ අපි
කරදර කරන්න එපා. මේ නිලධාරි මහත්වරුනේ මේ කරන්න ඕනේ. මේක ඉවර වෙලා ගන්න. වාඩි වෙන්න. මුළු පැමිණීම 213යි. පක්ෂව 156යි. විරුද්ධව 65යි. 65යි. දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා. දැන් කාර්යක සභා අවස්ථාව. ඡන්ද විමසීමේ අනතුරුව විසබන ව්‍යවස්ථා සංශෝධනයේ තෙවන වර කියවීම හේවත් කාර්යක සභා අවස්ථාව විවාදය ආරම්භ වුණා. මේට සුළු මොහොතකට පෙර මෙම විවාදය අවසන් වූ බවටයි අපට තොරතුරු වාර්තා වන්නේ. අප සූදානම් කාර්යක සභා අවස්ථාව විවාදයේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. ඒ වගේම අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව තුල විශේෂයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවත් අපි ඔබට තොරතුරු ගෙන එන්නට සූදානම් වෙනවා. කාර්යක සභා විවාද අවස්ථාවේදී 17 වන වගන්තිය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රශ්න කර සිටියා. ඒ අනුව 17 වන වගන්තිය සඳහා ඡන්ද විමසීමක් පවත්වනු ලැබුවා. ඒ අනුව එහිදීත් ඡන්ද 157ක් ලබා ගනිමින් එම වගන්තිය සංශෝධනයත් සම්මත කර ගන්නට හැකියාවක් ලැබුණා රජයට. ඊට විරුද්ධව ඡන්ද හිමිව තිබුණේ ඡන්ද 64ක් පමණයි. පක්ෂව ඡන්ද 157ක් එහිදී හිමිව තිබුණා. අදාළ වගන්තියකට ඡන්ද විමසීමක් කෙරෙන්නේ නැහැ. Yes or no පමණයි. නෑ නෑ නෑ. කතානායකතුමනි, මීට පෙරාතුව ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ තියෙන සංශෝධනය. ඒක එකක්. මේ අමරතුමා ඉදිරිපත් කළ තිබෙන සංශෝධනයට ඔබතුමා අහන්නේ පක්ෂවද විපක්ෂද කියලා. ඊට පස්සේ වෙනත් සංශෝධනයක් එන්න බෑ. පක්ෂව ඡන්දේ දීමෙන් පස්සේ වෙනස් සංශෝධනය ඡන්ද විමසීමක් කරන්නේ නැහැ. සම්ප්‍රදාය අනුව කරලා නැහැ. සම්ප්‍රදාය ඔක්කොම උතන තියෙනවා ඔබතුමා ළඟ. සම්ප්‍රදාය අනුව ඡන්ද විමසීමක් කරන්නේ නැහැ. ඉරියල්ල මන්ත්‍රීතුමා ඉරියල්ල yes or no ඒකටයි යන්නේ. මා කියන්න මොනවදද විරුද්ධ වෙන්නේ කියලා. ඉරියල්ල මන්ත්‍රීතුමා වගන්තියටද විරුද්ධ වෙන්නේ? පාර්ලිමේන්තුවෙන් ඡන්දයක් ගැනීම ස්වභාවික දෙයක්. 17 වෙනි වගන්තියට විරුද්ධයි. ඒකනේ කියන්නේ. දැන් පක්ෂව සහ විපක්ෂව ඡන්දෙදී. ඒක පක්ෂව සහ විපක්ෂව. ගරු කතානායකතුමනි, අපි 17 වෙනි වගන්තියටයි ඡන්දය ගන්නෙ. ඒකට පක්ෂ කට්ටිය පක්ෂයි, විරුද්ධ පක්ෂයේ විරුද්ධයි. හරි. එන්න බැරි වෙලා තියෙනවා. Yes. राधाकृष्णन मंत्रीतुमाशांत मंत्रीतुमा अक्षय अक्षय දාහත්වෙනි වගන්තියට පක්ෂව ඡන්ද 157යි විපක්ෂව 64යි. ඒ අනුව 17 වෙනි වගන්තිය ඇමතුමාගේ සංශෝධනයට යටත්ව සම්මතයි. 18 වෙනි වගන්තිය සංශෝධන ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා 18 වෙනි වගන්තිය ගරු කතානායකතුමනි, මේක මේ 18 වගන්තිය මේක නාමල් වගන්තිය. මේක නාමල් වගන්තිය කිව්වා. හරි.
Commission consists of 5 members appointed by the President, subject to the provisions of Article 41, Capital A, from amongst. ඇමතුමාගේ සංශෝධනයට යටත්ව 21 වෙනි වගන්තිය සම්මතයි. 22 වෙනි වගන්තිය ගරු අමාත්‍යතුමා. Page 23, Clause 22, delete lines 22 and 23. සභාව එකඟද? ආයි. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා. Abstain. Abstain. ගරු ඇමතුමාගේ සංශෝධනයට යටත්ව 24 වෙනි වගන්තිය අනුමතයි. රටේ විවිධ ස්ථානවල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරස තත්ත්වය පිළිබඳවයි මේ ප්‍රවෘත්තිය. COVID-19 වෛරසය වැළඳීමෙන් මෙරට සිදු 14 වන මරණය අද පස්වරු වේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 14 වන මරණය අද පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්. පසුගිය 17 වනදා අදාළ කාන්තාව කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරු කර එවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ වහම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, ග්‍රෑන්ඩ් පාස්, වැල්ලම්පිටිය හා කොටහේන පොලිස් බල ප්‍රදේශවලට මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු සොයාගනු ලැබුවා. මේ සොයා ගැනීමත් සමග එහි බහුතරයක් සොයාගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය යොදවා නැති ප්‍රදේශවලින්. එබැවින් ඊයේ සවස් භාගයේම ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නට යෙදුණා. අද උදෑසන මේ සොයාගත් මාළු වෙළඳ සංකීර්ණයේ ආසාදිතයන් සහ විශේෂයෙන්ම ඔවුන්ට ආශ්‍රිතයන් වශයෙන් සොයාගත් සියලු දෙනා ගැනම සලකලා බලලා මේක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අද උදෑසන කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ් පාස්, බ්ලූ මැන්ඩල් සහ වැල්ලම්පිටිය කියන ප්‍රදේශවල පොලිස් වසම්වලට නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම අද දින සන්ධ්‍යාවේ 6 සිට කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙය හුදෙක්ම සොයාගත් ආසාදිතයන් ආශ්‍රිතයන් සිටින ප්‍රදේශයක් සහ අවදානමකට ඇතිවීමට ලක්වීමට ඇති බැවින් මේ ගැන විශ්ලේෂණයකින් අනුතුරුව තමයි මේ ආකාරයෙන් මෙම කොටහේන පොලිස් වසමත් මේ ආකාරයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට ක්‍රියා කරනු ලැබුවේ. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි ඖෂධහල් වෙතින් මාර්ගගත ක්‍රමයට ඖෂධ ගෙන්වා ගැනීමේ පහසුකම නැවත ආරම්භ කිරීමට ඖෂධහල් වෙත උපදෙස් ලබා දී ඇති බව වැඩපළන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීතරන් මහතා දන්වා සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කුලියාපිටිය ප්‍රදේශයෙන්ද අද පෙරවරුවේ කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 40 ඉක්මවා ගොස් ඇති බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. පසුගියදා එම ප්‍රදේශයේ දේවස්ථානයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසකගේ ආශ්‍රිතයින් මෙලෙස වෛරස් ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය සේවා නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පෑලියගොඩ තොග මත්සේ වෙළඳ සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලින් පිරිසක් ඊයේ දින COVID-19 වෛරස් ආසාදිතයින් ලෙස තහවුරු වුණා. එසේම මෙම වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට බම්බලපිටිය පොලිසියේ සේවය නියුතු පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ගොස් තිබීම හේතුවෙන් මොවුන් සිව් දිනා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. විශේෂයෙන්ම ඊයේ දිනේදී මේ වෙළඳ සංකීර්ණය වසා දැනීමට කටයුතු කරනු ලැබුවා ටික කාලයකට. ඒ අනුව ඒ ආසාදිතයට පත් වූ අයවලු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගත්තත් විවිධ ප්‍රදේශවලින් මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු ලබා දීම සහ ඉන් රැගෙන යාමට බොහෝ අයවලුන් පැමිණෙන්නේ නැති හමුණු අයන් සහ අපි සොයාගත්
ආශ්‍රිතයන් සහ එම පුද්ගලයන් මේවන විට නිරෝධායන කිරීමට හෝ PCR පරීක්ෂණ කිරීමට භාජනය කළා තිබෙනවා ඔබ යම්කිසි ආකාරයකින් පසුගිය දින 7 තුල පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණ පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායනට යොමු කරලා නැත්නම් ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායන වී හෝ එසේ නොමැතිනම් ඔබගේ ළඟමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා මෙලෙස අදහස් පළ කළා මේ අවස්ථාවේදී මිනුවන්ගොඩ ආශ්‍රිත රෝගීන් අපිට වාර්තා වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම එතනින් ඔබට ගිහින් කුරුණෑගල පුත්තලම කෑගල්ල නුවර ගාල්ල හම්බන්තොට යාපනය වහුනියාව අනුරාධපුර පොළොන්නරුව බදුල්ල මොනරාගල වගේ දිස්ත්‍රික්ක 13 කට වාර්තා වෙනවා. ඉතින් මේ මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග රෝගීන් වාර්තා වීමත් සමග සමහර විට මේ රෝගේ තවත් දිස්ත්‍රික්ක වලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තියෙනවා. අපි ඒ පිළිබඳව ඉතාමත්ම විමසිල්ලෙන් සහ වසංගත විද්‍යාත්මකව ඒ ආශ්‍රිතයන් සොයාගෙන ඒ ආශ්‍රිතයන් නිරෝධායනය කර PCR පරීක්ෂණ ඒ රට පුරාම දිස්ත්‍රික්ක වල සිදු කිරීමට අපි මේ අවස්ථාවේදී කටයුතු කරමින් සිටිනවා. මේ අතර කලුතර බලල්ලාවිට ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා. වරාය සේවක යුගයේ පවුලේ සමාජිකයන් 5 දෙනෙකු මෙලෙස ආශ්‍රිතයන් ලෙස තහවුරු වී ඇති බවයි බලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සඳහන් කළේ. මෙම සමාජිකයන් අතර මාස 6ක හා වයස අවුරුදු 3ක කුඩා දැරියන් 2 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයන් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මුලේරියාව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලින් කීප දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊයේ දින එක් ආසාදිතයෙකුත් පෙරේද දින ආසාදිතයින් දෙදෙනෙකුත් තහවුරු වී ඇති අතර ගත උස් සතිය තුල පමණක් මුලේරියාව රෝහලේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලින් රෝගීන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයන් 25 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මාතර උද්‍යානපාර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇගේ ස්වාමි පුරුෂයාද වෛද්‍යවරයෙක් වන අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදු කළ PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. මෙම කාන්තාව ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඇගේ සමීපතම ආශ්‍රිතයින් 8 දෙනෙකු නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ගාල්ල දීවර වරායේ සේවකයින් වෙළඳුන් හා ලොරි රථ රියදුරන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. වවුනියාව නෙඩුන් කේනින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මාර්ග සංවර්ධන කටයුතු වලදී සිටි සේවකීන් තිදෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට පසුකේදා තහවුරු වුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 27 දෙනෙකු PCR පරීක්ෂණ වලට භාජනය කළ අතර ඉන් තවත් පුද්ගලින් දෙදෙනෙකු COVID ආසාදිතින් බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ඔවුන් ගමන් කර ඇති බවට සැක කෙරෙන වවුනියාව ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක්ද වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර වෙළඳසැල් සේවකීන් ස්වයං නිරෝධායනය කිරීමටද කටයුතු කර තිබෙනවා. එසේම තවත් සේවකීන් 83 දෙනෙකු PCR පරීක්ෂණ වලට භාජනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයේ වෙත උදෑසන පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ සිට මත්සෙයින් රැගෙන පැමිණ තිබෙනවා. අදාළ ව්‍යාපාරික මහතුන්ට ලබා දීම සඳහා කළුබුවිල ශික්ෂණ ප්‍රවාහණින් වාර්තා වුණා. මෙහි එක පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඒ වාර්තා පොසිටිව් බවට වාර්තා වුණා. ඒ අනුව අපි අදාළ ස්ථාන විමර්ශනය කර මොහු ආගිය තොරතුරු සියල්ලම ලබා ගත්තා. අද දින 10:12 සිට මෙම වෙළඳ සංකීර්ණය වසා දැමීමට කටයුතු කරා. සියලුම වෙළඳසැල් හිමියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ බැංකු ක්ෂේත්‍රයේ කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධයෙන් බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් ඇති වෙලා තියෙන තත්ත්වයත් යන කාර්යාල කර්මාන්ත සියල්ලම ඒ නිරෝධායන නීතිය යටතේ වැසී තියෙන අවස්ථාවක ප්‍රදේශවල තියෙන බැංකු ශාඛා කාර්යාලත් ඒ විදිහට අපි දැනට తాවකාලිකව විවෘත කළා නැහැ. මේ කියන්නේ නිරෝධායන අඳිරි නීතිය තියෙන ප්‍රදේශවල.
ඒ ප්‍රදේශවල ඉන්න ගනුදෙනුකරුවන්ට මුදල් ලබා ගැනීමේ අපහසුතාවයන් තියෙන බව අපි දන්නවා. අපි හැම කෙනෙකුගේම ඉල්ලා හිටින්නේ ඒ ප්‍රදේශවල දින ශාඛා කාර්යාල. මොන බැංකුවේ වුණත් කමන්නේ ශාඛා කාර්යාලයට ගිහිල්ලා ඒ අදාළ ගනුදෙනු කිරීම සඳහා ටෙලි යන්ත්‍ර භාවිතා කරන්න CDM යන්ත්‍ර භාවිතා කරන්න ඒ යන්ත්‍ර භාවිතා කරමින් තමුන්ගේ ගනුදෙනු ඒ බැංකුව හරහා කරන්න. අපි විශේෂයෙන් ඉල්ලා සිටින්නේ අපි ගනුදෙනුකරුවන්ගෙන් ඕනෑම බැංකුවකට ගිහිල්ලා තමුන්ගේ ටෙලි යන්ත්‍ර සහ අනිකුත් ආයතන මගින් ගනුදෙනු කරන්න කියලා. මේ වෙනකොට රැකියා කරන අයගේ වේතන ගෙවන්න තියෙනවා. ඒ නිසා අපි සේවා දායකයන්ගේ කාරුණිකව ඉල්ලා සිටින්නේ පඩිනඩි ගෙවන ඒවා සේවකයන්ට මුදල් ලැබීම සඳහා ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් ඒ වුන්ගේ ගිණුම් වලට බැර කරන ලෙසට මෙතර පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් තනිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වසංගත රෝග නිවාරණ ඒකකයේ රෝගීන්ගේ හා ආශ්‍රිතීන්ගේ ව්‍යාප්තිය පිළිබඳ දත්ත තාක්ෂණික සහාය ලබා දෙන කණ්ඩායම සමග බෙදා නොගැනීම නිසා සිදුවී හැකි බරපතල තත්ත්වයේ වගකීම ඔවුන් බාර ගත යුතු බවයි. මෙන අප වෙත දැන් ලැබුණු පුවතක් COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් පිළිබඳවයි. මේ තොරතුරු මේ වන විට නව රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති බවට තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් 259 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය තහවුරු කළා. ඒ අනුව ඒ අතරින් රෝගීන් 182 දෙනෙක් වාර්තා වී තිබෙන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලින්. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලින් රෝගීන් 182ක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම ආශ්‍රිතයින් 75 දෙනෙකු සමගින් තමයි අද පස්වරුවන විට මේ වන විට සනාථ වී තිබෙන්නේ රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති බව. ඒ වගේම අද දහවල් කාලයේදී වාර්තා වුණා රෝගීන් 50 දෙනෙක්. ඒ අනුව මේ වන විට අද දවස තුල පමණක් COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් සමස්ත ලෙස වාර්තා වී තිබෙනවා 309ක්. රෝගීන් 309ක් අද දවස වන විට මේ වන විට වාර්තා වී තිබෙනවා. මේ මොහොතේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 259ක්. පාස්කු ඉරිදුන එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සහරන් හෂිම්ගේ බිරිඳ අද පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන සහරන් හෂිම්ගේ බිරිඳපද අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. සයින්ද මරුදුහි පිපිරෙමින් පසු අතරකුඩ පතු ඇය මෙවැනි විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ පසු වනවා. साक्षी लबाते में अनुत्रुव सहरान हशिम के बिरिंद अद पसुरुए एम कोमिसमें पिटव गिया देन पार्लिमेंट्वे अभ्यंतर तुरतुरु इनसाइड द पार्लिमेंट ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුව ආරම්භ වී දැනට මාස දෙකක් ගත වී ඇති පසුබිමක පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් සිදුවන සක්‍රීය දායකත්වයේ පිළිබඳව අපසොයා බැලීමක් සිදු කළා. ඒ අනුව අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව තුළ වඩාත් සක්‍රීය අන්දමින් ක්‍රියා කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පිළිවෙල අනුව mantri.lk වෙබ් අඩවියේ මෙලෙස දක්වා තිබුණා. එම වෙබ් අඩවියට අනුව අගෝස්තු මාස වඩාත් සක්‍රීය ලෙස පාර්ලිමේන්තුව තුල ක්‍රියා කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමත්ව තිබෙනවා. අගෝස්තු මාසයේ වඩාත් සක්‍රීය මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයේ දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. එමෙන්ම එම මාසයේදී වඩාත් සක්‍රීය ලෙස පාර්ලිමේන්තුව තුල ක්‍රියා කළ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම නාමලේඛනයේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. එම ලේඛනයේ සිවවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. එහි පස්වන ස්ථානය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ලබාගෙන තිබෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අගෝස්තු මාසයේ වඩාත් සක්‍රීය ලෙස පාර්ලිමේන්තුව තුල ක්‍රියා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු යලිත් ඉන්සයිඩ් ද පාර්ලිමන්ට් විශේෂාංගයෙන්
ඔබ වෙත ගෙන ඒමට සියත ප්‍රවෘත්ති සූදානම්. රට ගොඩනගන්නේ කොහොමද? රට ගොඩ නැගෙන්නේ කොහොමද? අද සිට සියත ඔබ වෙත ගෙන එන විශේෂාංගය පොසිටිව් මිනි. ශ්‍රී ලංකාවේ ගෘහ ආර්ථිකයේ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සමිපල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් වතු ජලාශවල මත්ස්‍ය ගහණිය වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. අනුව නුවරඑළිය කාෆ් මත්ස්‍ය අභිචරණ මධ්‍යස්ථානයේ අභිචරණය කරන ලද ජීඑන් කාෆ් වර්ගයේ මත්ස්‍ය පැටවුන් දසදහසක් හැටන් කොටගල ග්‍රේටන් වතු යායේ පිහිටි වතු ජලාශයට මුදා හැර තිබෙනවා. එමෙන්ම මීට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ ජලාශ හතරක් සඳහාද මත්ස්‍ය පැටවුන් 798,000ක් මුදා හැරීම ඊයේ දින සිදු කෙරුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ අපේ පළාතේ තිබෙන වැව් රාසියක් හඳුනාගෙන ඒ වැව් සඳහා මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය කුඩා මාළු දැමීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. ආරක්ෂක අංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් පිළිබඳවයි මේ තොරතුරු. ත්‍රිකුණාමලිය තඹලකමුහ ප්‍රදේශයේ ජයපුර ග්‍රාමයේ රක්ෂිත ප්‍රදේශයක තිබී මිලිමීටර් 40 වර්ගයේ ග්‍රැනයිට් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ තුන බැගින් අඩංගු වූ බහලුම් තුනක් තඹලකමුහ පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි සිතිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තඹලකමුහ පොලිසිය විසින් සිදු කරනු ලැබුවා. විදුලි කාර්මිකින් ලෙස පෙනී සිටමින් ජංගම දුරකථනය ඔස්සේ මත්කොඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලින් දෙදෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් මෙම සැකකරුවන් සාලිය වැව පළුගස්සේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 40 සහ 46 යන වයස්වල පසුවන්නන් පවයි පොලිසිය සඳහන් කළේ. අවිසවිල්ල දියුරුම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සීතාවකපුර පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මතයි. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.